Thank you.
Thank you.
එහෙවා පකුල් දෙකෙන් එනෙන්නට පේන්නේ පුරින් එහෙම එක ආකාරෙම බලා වඩා රුකුන තේරුම් ගන්න එනාත් ප්‍රාණ කොටස් උත්තරී දිස්ථානයේ සිට තේරුම් ගන්න එම් කුඩා දරුවා බල්සි දුදාපත් කරනවා කියන තේරුම් ගන්න ආදිම් පසු ආවට විහෙත්ති කොටස් වලට බාර ගන්න කිව්වා තේරුම් ගන්න තේරුම් ගන්න පුතේ එක ආකාරෙම බලා වඩා රුකුන තේරුම් ගන්න තාමස් සුනකි තේරුම් ගන්න මිහිරත් වැඩි හොඳට දෙන්න ගෙගෙන් මතු ගන්න ඕනක් නැහැ. හෙමද? එයා හරිනේ මේ අල්ලේම. පුදු සත්කාරයක් ලබා ගන්න ඕනේ. හත් කඩවර සීමා. හෙමද? ඉබකනා. ආකර්ෂක්තිය ඇඟේ පිටත් වුණාට පසු තේරුම් දරු. තේරුම්. ඉන් පසු නාකපත් මාතාට ආරාධනා කර තේරුම් දරු. ඔකිලි නෑ මංගල්‍ය. කරන් තේරුම් දරු. එන්න යහපත් අතර පහු ගැපත් වෙනවා කියලා. තේරුණාද පුතේ? මේක තමයි යහපත් කුණති කියන්නේ. මල්ලි සමාතරලා මේ දවන් වරම් බලපත් උදාපත් කරලා සමාතර බල පිළිබඳව බලපත් කරනවා නේද? මේ කියා කාරේ. නුන් කියලා හිතලා තේරුම් දරු. මම ආලෝක මාලා ගෙදර ඉස්සෙල්ලා දෙනාට. ඔව් අම්මා කො. අයිය අත ගන්න. මේ අත තිබ්බා හා සමානෝ තේරුම් දරුවෝ. ඔය හතර දිනාම ඒ අක්කරෙන් අක්කර බෙන්දෙන්නේ මොකෝ? තේරුම් දරුවෝ. මහ විමංගත සීමා විසිත මේ මල්ලි කරතු තේරුම් දරුවෝ. එහෙමයි සර්. මම බලවද? ඒ වෙලාවට අසුබ සිද්ධිය උදාපත් කරන කෙනාට අසුබ ප්‍රතිඵල. තේරුම් දරුවෝ. එහෙමයි සර්. සුබ සිද්ධිය උදාපත් කරන කෙනාට සුබ ප්‍රතිඵල. තේරුම් දරුවෝ. සුබමනායි. Thank you.
ඉන්නවා.